අයිබෝඩ් කියලා පිළිගන්නවා දැත් අපි YouTube channel එකට insight cinema within හැම දිනවම අපේ channel එකේ කලින් videos බලුවම අපිට තේරුණා එක comment section එකේ දකින දකින දැන serial killer serial killer මේ serial killer type එකෙන් ආපු හොඳම films කිහිපයක් අපිට recommend කරන්න කියලා ගොඩ දෙනෙක් කියලා දීුණා ඉතින් අපි කලින් series එක review එකක් කරා tell me what you saw කියලා අනිකරම serial killer type එකෙන් යන්නේ ඉතින් මේ series එකත් බලලා නැත්නම් අනිවාර්යෙන් ඒකත් බලන්න කියලා මුලින්ම මතක් කරනවා අපි ඔව් අනේ ඉදර ගොඩක් දෙනෙක් ඉල්ලපු නිසාම අපි හිතුවා අද serial killer type එකෙන් තියෙන හොඳම films පහ ගැන review එකක් කරන්න එහෙනම් බලමු මොනවද අපි recommend කරන හොඳම serial killer films පහ මොනවද කියලා තාමත් අපි insight cinema youtube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා දාගන්න කියලා මතක් කරනවා එහෙනම් එන්න cinema වේ අහුම සොයන අපේ සවාරියට මේ insight cinema लिस्ट के पास्से ने फिल्म के दावे दौरे करते दिदास दाहतों ने रिलीज होने द कॉल फिल्म में कर मैं फिल्म का आईएमडीबी आगे हायर जैसे ना हायर आ रखे ना तीनों ये वाके मैं फिल्म का सामान तूने करा निर्देशक वाला तीनों बड़ी कथा है तो फिल्म के कथा मगर देखे का बल जॉर्डन की आने मैं फिल्म के प्रधान चलते मैं बड़े कराने 911 हादसे हम तुम देखे मैं मेरे बैठ कर इनको मैं दवा सा कॉल लेकर कहना लिया के गैर ना मेरी लिया के अम्मा तरह गिदर ने खेला मैं गिदर को ඉතින් ලියාට කර කියාගන්න දෙයක් නැති නිසා ලියා 911 කතා කරනවා. ඉතින් ඒ වෙලාවේ ජෝන් හරියටම උපදෙස් දෙනවා ලියාට ඒ වගේ වෙලාවක ක්‍රියා කරන්න ඕනේ කොහොමද කියලා. ටික වෙලාවක් යද්දී අර ආපු හොරා යන්න යනවා. ඉතින් ලියා ෆෝන් එක කට් කරනවා. ඒ ජෝන්ට තහවුරු කරගන්න උවමනා වෙනවා ලියා කරදරයක් නැතුව ඉන්නවද කියලා. ඒ නිසා ජෝන් මොකද කරන්නේ? ආපහු අර නම්බරයට කෝල් බෑක් කරනවා. මේ වෙලාවේදී ලියාගේ අතේ තියෙන ෆෝන් එක රින්ග් වෙලා අර යන්න කියපු හොරා ආපහු වෙරිලා ලියාව පැහැරගෙන යනවා. දවස් ගානකට පස්සේ ලියාගේ බොඩි එක හම්බුණා කියලා දැනගන්නවා ජෝඩන් බ්‍රේකින් නිවුස් එකකින්. ඉතින් මේ සීන් නිසා ගොඩක් ෂොක් වෙච්ච ජෝඩන් 911 එකේ කෝල් ආන්සර් සෙක්ෂන් එකේ අයින් වෙනවා. අයින් වෙලා අලුතෙන් ගෙනාවේ පුහුණු කරන සෙක්ෂන් එකට මෙයා මාරු වෙනවා. ඒකට හේතුව තමයි ජෝඩන්ට සුපුරුදු විදිහට ඒ සෙක්ෂන් එකේ වැඩ කරන්න බැහැ මොකද අර සිද්ධ වෙච්ච සිද්ධිය නිසා. ඉතින් මේ නිසා මෙයා හිතනවා එයාගේ වැරද්දෙන් තමයි අර ලියාට මැරෙන්න සිද්ධ වුනේ කියලා. ඉතින් අලුතෙන් ගෙනාවේ පුහුණු කරන සෙක්ෂන් එකේ මෙයා සුපුරුදු විදිහට වැඩ කර කර ඉන්නකොට අර වගේම කෝල් එකක් එනවා කේසි කියලා ගෑන ළමෙක්ගෙන්. කේසි කියන විදියට එයාව දැන් කෙනෙක් පැහැරගෙන යන ගමන් තමයි ඉන්නේ. එයා මේ කාර් එකේ ඩිකියක් ඇතුළේ ඉඳන් තමයි 911 එකට කෝල් එක දාලා තිබුණේ. ඉතින් ඒ වෙලාවේ කෝල් ඔපරේටර් කරන එක්කෙනාට මේ කේසිගේ ඉන්න තත්ත්වයක් නිසා මෙයක් කලබල වෙලා හරියට හෑන්ඩල් කරගන්න තේරෙන්නේ නැහැ. කේසිට උදව් කරගන්න තේරෙන්නේ නැහැ. මේ ගැන අහගෙන ඉන්න ජෝන් එයා වයින් කරලා මේ කෝල් ඔපරේටර් පොඩ්ඩකට අයින් කරලා සීට් එකේ වාඩි වෙනවා කේසිට උදව් කරන්න. ඉතින් කේසිගේ ඉන්න තත්ත්වය අහලා ජෝඩන් හරියටම උපදෙස් දෙනවා. ටික වෙලාවක් කතා කරගෙන යද්දී මේ ෆිල්ම් එකේ එක තැනක තේරෙනවා මේ කේසිවත් පැහැරගෙන යන්නේ අර කලින් වතාවේ ලියාව මරලා දාපු මිනිස්සයම තමයි. ඒ කියන්නේ මේ මිනිස්සයා සීරියල් කිලර් කෙනෙක්. එතනින් පස්සේ කතාවේ මොකක්ද වෙන්නේ කියලා බලන්න ඔයාලට බාරයි. අපි ලිස්ට් එකේ පස්වෙනි තැනට මේ ෆිල්ම් එක දැම්මට සීරියල් කිලර් ටයිප් එකෙන් ආපු සුපිරිම ෆිල්ම් එක තමයි මේක. මිස් කරගන්න නම් යන්න එපා. අපේ ලිස්ට් එකේ හතරවෙනි ෆිල්ම් විතර අපි සිලෙක්ට් කරලා තියෙන්නේ 2008 අවුරුද්දේ රිලීස් වුණ The Oxford Murders ෆිල්ම් එක. IMDb 6.1ක් අරගෙන තියෙනවා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයට රංගනින් දායකත්වය දක්වන්නේ අපි හැමෝම දන්න Lord of the Rings ෆිල්ම් එකේ ප්‍රොඩෝගින් චරිතයට රඟපාන එලිජා වුඩ්ස්. ඉතින් වැඩි කතා නැතුව ෆිල්ම් එකේ කතා මොකක්ද කියලා බලමු. මාටින් කියන්නේ ඇමරිකාවේ ඉඳලා ඉංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට යන ගණිතය සම්බන්ධ ආචාර්ය උපාධියක් හදාරන්න බලාපොරොත්තු වෙන පිරිමි ළමයෙක්. ඉතින් මෙයාගේ වීරයා වුණේ ඒ කැම්පස් එකේම මහාචාර්යවරයෙක් වන ආතර් සෙල්ඩන්. මෙයාගේ එකම හීනය වුණේ ආතර් යටතේ වැඩ කළා එයාගේ උපාධිය කම්ප්ලීට් කරගන්න එක. මෙහෙම වැඩ කරගෙන ඉන්නකොට හැම දෙයක්ම කරකට හැරුණේ එක මිනිමරුවක් නිසා. මේ මිනිමරුව එසේ මෙසේ මිනිමරුවෙක් නෙමෙයි. එක්තරා පැටර්න් එකකට මිනි මරණ දරුණු සීරියල් කියලා කෙනෙක් තමයි මේ ෆිල්ම් එකේ ඉන්නේ. ඉතින් මේ මිනි මරුවා දිනේ තැනයි වෙලාවයි එක තමන්ගේ රටාවේ පළවෙනි ගොදුර කියලා සටහනකුත් තියලා යනවා. ඉතින් පොලිසිය මේ සටහනත් ප්‍රයෝගික කරගෙන විසඳන්න බලනවා මේ කේස් එක. ඒ රටාව කඳුරගන්න නම් අනිවාර්යෙන් දෙවනි සහ තුන්වෙනි මිනි මරුම වෙන්නම ඕන. නැත්තම් මේ රටාව මොන වගේ පැත්තකටද යන්නේ කියලා හිතාගන්න බෑ. ඉතින් මේක මේ රටාව නැත්නම් ගණිතය සම්බන්ධ නිසා ආතර් සම්බන්ධ වෙනවා මේ කේස් එකට.
ටික කාලයක් යද්දී මාටිනුත් සම්බන්ධ වෙනවා මේ කේස් එකට. ඉතින් ආතරුයි මාටිනු එකතු වෙලා මේ කේස් එක කොහොම විසඳන්නේ? මේ මිනි මරුවා මේ රටාවකට මෙහෙම මිනි මරාගෙන මරාගෙන යන තියෙන හේතුව මොකද්ද? ඉතින් ෆිල්ම් එකේ කතාව බලන්න ඔයාලට බාරයි. සීරියල් කිලර් ටයිප් එකෙන් ආපු මේ සුපිරිම ෆිල්ම් එක මිස් කරගන්න නම් යන්න එපා. අනිවාර්යෙන් බලන්න කියලා අපි රෙකමන්ඩ් කරනවා. අපේ ලිස්ට් එකේ තුන්වෙනි ෆිල්ම් එක විතර අපි සිලෙක්ට් කරගත්තේ සත්‍ය කතාවක් පාදක කරගෙන හදපු 2007 වර්ෂයේ රිලීස් වුණ සෝඩියක් ෆිල්ම් එක. මේ ෆිල්ම් එක IMDb 7.7ක් අරගෙන තියෙනවා. ඒ වගේම අපි හැමෝම දන්න අයන් මෑන්ට රඟපාපු රොබර්ට් ඩවුනිත් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයකට ඉන්නවා. එහෙනම් කතාව පැත්තට හැරෙමු. අපි කලින් කිව්වා වගේ මේ ෆිල්ම් එක සත්‍ය කතාවක් පාදක කරගෙන හදපු ෆිල්ම් එකක්. 70 දශකයේ කැලිෆෝනියා ප්‍රාන්තයේම බීතිරපත් කරපු සෝඩියක් කිලර් කියන සීරියල් කිලර් ගැන තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. සෝඩියක් කිලර් කියන මේ සීරියල් කිලර් සෑහෙන බුද්ධිමත් කෙනෙක්. ඒ කියන්නේ මහා පාරේ මිනිහක් මරලා ගියත් ඒකේ සාක්ෂි හංගලා පොලිසියෙන් හැංගිලා යන තරම් මේ සීරියල් කිලර් දක්ෂයි. ඉතින් මේ සෝඩියක් කිලර් කොහේ කොහොම මිනිහක් මැරුවත් එයා අනිවාර්යෙන් කරන වැඩක් තියෙනවා. ඒ තමයි ඇමරිකාවේ ප්‍රධාන පෙළේ අත්තර වලට එයා ලිපියක් කියනවා. මේ ලිපියේ සඳහන් වෙන්නේ එයා කොහොමද මේ මිනි මැරුම කරේ? එයාට ඇයි එහෙම මිනි මැරුමක් කරන්න හිතුනේ කියන කාරණා කාරණා ගොඩක් ඉදිරියට ගලා මේ ලිපිය එවන්නේ. අනිත් විශේෂම කාරණේ තමයි එයා මේ ලිපිය එවන්නේ වෙනස්ම, ඒ කියන්නේ රහස් සංකේත භාවිත කරලා හදපු වෙනස්ම භාෂාවකින්. ඉතින් ෆිල්ම් එකේ එතනින් එහාට මොකද්ද වෙන්නේ කියලා අපි කියන්නේ නැහැ. සත්‍ය කතාවක්. ඒ කියන්නේ මේ ලෝකේ ඇත්තටම හිටපු සීරියල් කිලර් කෙනෙක් බේස් කරගෙන ගහපු මේ ෆිල්ම් එක ඔයාලා මිස් කරගන්න නැති වෙයි කියලා අපි විශ්වාස කරනවා. Are you sure there's nobody else in the house? අපේ ලිස්ට් එකේ දෙවෙනි ෆිල්ම් එක විතර අපි තෝරගත්තේ 1995 රිලීස් වන සෙවන් ෆිල්ම් එක. IMDb 8.7ක් අරගෙන දෙනවා. විශේෂම කාරණේ තමයි මේ ෆිල්ම් එක සම්මාන 19ක් දිනාගෙන තියෙනවා. ඒ වගේම මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත වල රංගනයෙන් දායකත්වය දක්වනවා බ්‍රැඩ් පිට් සහ මෝගන් ෆ්‍රීමන්. ෆිල්ම් එකේ කතාපත්‍ර පොඩ්ඩක් හැරිලා බලමු. මේක ඉන්නවා පොලිස් නිලධාරීන් දෙන්නේ. මේ දෙන්නට කේස් එකක් බාර දෙනවා. ඒ කේස් එක සීරියල් කිලර් කේස් එකක්. මේ සීරියල් කිලර්ගේ තියෙන විශේෂත්වය තමයි මේ සීරියල් කිලර් අසාමාන්‍ය ලෙස බුද්ධිමතෙක්. අර කලින් සෝඩියක් ෆිල්ම් එකේ වගේම තමයි. අනිත් විශේෂ කාරණේ තමයි මේකේ ඉන්න මේ සීරියල් කිලර් මිනි මරන්නේ පොලිසියත් එක්ක සෙල්ලමක් කරන විදිහට. ඒ කියන්නේ මේ පොලිසියත් එක්ක ගේම් එකක් ප්ලේ කරන විදිහට තමයි මේ සීරියල් කිලර් මිනි මරාගෙන මරාගෙන යන්නේ. මෙතනින් එහාට කතාවේ පොඩ්ඩක් කර කිව්වොත් කතාව ඔයාලට බලන්න දෙයක් නැහැ. සම්පූර්ණ ස්පොයිල් වෙනවා. ඒ නිසා කතාව බලන එක ඔයාලට බාරයි. අමතක කරන්න එපා මේක සම්මාන 19ක් දිනාගත් සීරියල් කිලර් ටයිප් එකෙන් ආපු සුපිරිම ෆිල්ම් එකක්. Have you ever seen anything like this? No. 7. සීරියල් කිලර් ටයිප් එකේ ෆස්ට් ප්ලේස් විතර අපි සිලෙක්ට් කරගත්තේ 1991 රිලීස් වන The Silence of the Lambs ෆිල්ම් එක. IMDb 8.6ක් අරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔස්කා සම්මාන 5ක් ඇතුළු තවත් සම්මාන 35කට වැඩි ප්‍රමාණයක් මේ ෆිල්ම් එක දිනා ගන්න සමත් වෙලා තියෙනවා. සීරියල් කිලර් ටයිප් එකෙන් ෆස්ට් ප්ලේස් එක විතර සිලෙක්ට් කරගත්ත මේ ෆිල්ම් එකේ කතාව මොකක්ද කියලා බලමු. ස්ටාලින් කියන්නේ අපරාධ පරීක්ෂණ විද්‍යාව හදාරන ශිෂ්‍යාව. දවසක් මෙයාගේ උපදේශකවරයෙක් මෙයාට බාර දෙනවා බිහිසුණු අපරාධකාරයෙක් වන ඇනිබල් ලෙක්ටර් කියන අපරාධකාරයා ගැන පරීක්ෂණයක් පවත්වනවා. ඇනිබල් ලෙක්ටර් මේ වෙද්දී ඉන්නේ හිරගෙදර. ඉතින් ස්ටාලින් යනවා මේ හිරගෙදරට ඇනිබල් ගෙන් එනේ ඇනිබල් ලෙක්ටර්ගෙන් ප්‍රශ්න කරන්න. ලෙක්ටර්ගෙන් ප්‍රශ්න කරන හැම වෙලාවෙම ස්ටාලින්ට ලැබුණේ එක එක ප්‍රහේලිකා. ඒ කියන්නේ මේ ප්‍රහේලිකා විසඳුවොත් තමයි මේ ලෙක්ටර් කියන්න හදන දේ ස්ටාලින්ට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ලෙක්ටර් මේ දෙන හෝඩුවාවල් පස්සේ ඉහින් ස්ටාලින්ට දැනගන්න පුළුවන් වෙයිද මේ ලෙක්ටර් කියන්න හැදුවේ මොකක්ද කියලා. ඉතින් එහෙම හෝඩුවාවල් පස්සේ ගිහින් ස්ටාලින් අවසානට මොන වගේ දෙයක් හොයාගනීද? මේ ෆිල්ම් එකේ පළවෙනි ටික ටිකක් ඩ්‍රාමා ටයිප් එකට ගියාට අවසාන ටික අපි හිතන්නේවත් නැති සුපිරිම එන්ඩ් එකක් කියලා දෙනවා. අමුතුම එන්ඩ් එකක් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. ඉතින් ඔස්කා සම්මාන 5ක් වගේම තවත් සම්මාන 35කට වඩා ප්‍රමාණයක් දිනාගත්ත සීරියල් කිලර් ටයිප් එකෙන් ආපු මේ සුපිරිම ෆිල්ම් එක බලන්න අපි ඔයාලට ආරාධනා කරනවා. සීරියල් කිලර් ටයිප් එකෙන් තියෙන හොඳම ෆිල්ම්ස් පහක් ගැන තමයි අද ඔයාලට රිවියු එක අරගෙන ආවේ.
ලිස්ට් එකට හොඳම ෆිල්ම්ස් පහක් ඇඩ් කරාට මේ ලිස්ට් එකට ඇඩ් වුනේ නැති හොඳ සීරියල් කිලර් ෆිල්ම්ස් තව සෑහෙන්න ඕන තරම් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ අපේ මේ ලිස්ට් එකට ඇඩ් වුනේ නැති තවත් තියෙන හොඳ සීරියල් කිලර් ෆිල්ම්ස් ගැන රිවියු එකක් අපි ඉස්සරහට අරගෙන ඉන්න බලාපොරොත්තු වෙන ඔයාලගේ ෆීඩ්බැක් එක අනුව අපේ එපිසෝඩ් එකෙන් අපි අරගෙන ඉන්නම්. ඉතින් අපේ මේ ලිස්ට් එකට ඇඩ් වුනේ නැති ඔයාලා බලලා තියෙන තවත් සුපිරි සීරියල් කිලර් ෆිල්ම්ස් ඕන තරම් ඇති. අන්න ඒ ෆිල්ම් ටික පහල කමෙන්ට් එකෙන් යාළුවෝත් එක්ක ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා කියලා අපි මේ වෙලාව මතක් කරනවා. डिस्क्रिप्शन එහෙනම් අදලා අපි ගිහින් එන්න ජය වේවා.